ආයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩ් මේ ගෙදර ප්‍රථමයෙන් උදෑසන ප්‍රවෘත්තිය තුලින් සිරස්තල නීතිය අනුව ක්‍රියා කරන්න සූදානම් රනිල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් වගන්තියක් දාන්න නිවසේ නිදහසේ ඉන්න පුළුවන් විදිහට බන්දුල ඉල්ලයි යකඩ පොලු පෙන්වන්න එක්කගෙන යයිද කියලා බයේ බෑ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඉදිරි දින දෙක තුල පෙට්‍රල් ගන්න පොලිමේ ඉන්න එපා කියලා ඇමති කංචන විජේසේකර මහතා පවසනවා ඩීසල් බෙදා හැරීමට ගැටලුවක් නැති බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ අමරිකානු ඩොලර් මිලියන 160ක මුදලක් ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු බව අග්‍රාමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා පාර්ලිමේන්තුව අදත් පැවැත්වීමට නියමිතයි විශේෂයෙන්ම අද වන විට අපිට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබිලා තිබෙනවා ඊයේ දවස වෙන විට අපි දිවයින පුරා සියලුම ඉන්ධන පිරෝම්හල් වලට ඩීසල් බෙදා හැරීමේ කටයුතු වල යෙදලා ඉන්නවා ඉදිරි සති කිහිපය සඳහාත් අකණ්ඩව ඩීසල් ලබා දීමේ කටයුතු අපි කරන්න අපි බලාපොරොත්තු වෙනවා නමුත් පෙට්‍රල් පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා විශේෂයෙන් පෙරේද දවසේ අග්‍රාමාත්‍යතුමා කරපු කතාවෙත් කිව්වා පෙට්‍රල් තිබෙන එක දවසකට පමණයි කියලා අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වෙනිදා පමණ ඉඳලා පෙට්‍රල් නෞකාවක් තිබෙනවා අපිට නමුත් තිබෙන ගැටලුව තමයි මේ සියලු දෙනාම දන්න කාරණාව මේ රටේ තියෙන මූල්‍ය අරමුදයක් එක්ක අපිට ඩොලර් නැහැ ඒ අවශ්‍ය නෞකාවලට අවශ්‍ය මුදල් ගෙවලා මිලදී ගැනීමේ කටයුතු කරන්න. ඒ වගේම ඒ තිබෙන නෞකාවට මීට මාස කීපයකට පෙර කරපු සැපයුමක් වෙනුවෙන් ඩොලර් මිලියන 53ක මුදලකුත් තිබෙනවා ගෙවීම් කටයුතු කරන්න. ඒ නිසා මේ තියෙන නෞකාවට දැන් තියෙන මිල වගේම ජනවාරි මාසයේ කරපු සැපයුමක් වෙනුවෙන් තියෙන ඩොලර් මිලියන 53ක් ඒක ණයවර ලිපියක් විවෘත කරලා කරලා තිබුණේ. නමුත් ඒක ඒ බැංකු පද්ධති තුලින් සිදු කිරීමට නොහැකි වීම නිසා ඒ නෞකාව නිදහස් කරන්න එක ගමුනේ නැහැ ඒ සමාගම අදාළ සමාගම ඒ මුදල් දෙකම පියවීමේ කටයුතු සිදු කරනකම් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ හෝ හෙට දවසේ මේ නෞකාව නිදහස් කරගෙන මේ කටයුතු කරන්න පෙට්‍රල් සඳහා පෝලිම් වල රැඳිලා ඉන්න එපා මොකද අද දවසෙත් හෙට දවසෙත් කියන දවස් දෙක අපිට මේ බෙදා හැරීම කටයුතු කරන්නින් තාමත්ම සීමිත තිබෙන තොගත් එක්ක එතන දවස් 3ක් විතර යනවා ඒ නිසා සෙනසුරාදා ඉරිදා වගේ වෙනකට තමයි අපිට පෙට්‍රල් ඩීසල් කියන දෙක සමස්ත වශයෙන් දෙන්න පුළුවන් නිසා එකසත් තොග එකතු කරන්න එපා දැන් මෙතුමා ඉන්ද්‍ර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා අපි බලාපොරොත්තු මේ වෙනකොට සෑම ගෑස් ස්ථානයකම ගෑස් ටැංකි තියාන විශාල පිරිසක් දවස් ගාණක් ඉන්නවා මේ සම්බන්ධයෙන් අරු ගානේ අගමැතිතුමා හරි ඇමතිවරු නැත්තම් මේකට ප්‍රකාශයක් කරන්න මොකද මිනිස්සු රස්සියාදු වෙනවා ගෑස් වලටත් අද දවසේ පෝලිම් වල රැඳිලා ඉන්න පිරිසට පෝලිම් වල රැඳිලා ඉන්න එපා හෙට දවසේ ඉඳලා තමයි සිද්ධ වෙන්නේ නමුත් හෙට දවසේ ඉඳලා සිද්ධ වෙනකොටත් 80000යි දවසකට ගහන්න පුළුවන් වෙන්නේ ඒ 80000කට ගහනකට මේ රීජන්ස් වල තියෙන 42ක් තියෙන අලෙවි නියෝජිතයෝ එතන මේ 80000 බෙදිලා යනකට දැනට තියෙනවා මිලියන 4ක් ගෑස් සිලින්ඩර් හිස් ගෑස් සිලින්ඩර් බවට පත් වෙච්ච ලිටර එතර ලක්ෂ 40න් 80000 ගානේ නිකුත් වුණත් සාමාන්‍යයෙන් දවස් 20ක වගේ කාලයක් යනවා මේක යථාතත්ත්වයටපත් වෙන්නේ විශාල වශයෙන් භූමි තෙල් එක්රැස් කරනවා විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න බස් රථ හිමියන් අද දවසේ ඩීසල් මිල වැඩි වුණාම ඩීසල් මිලට වැඩි වෙන මිලට බස් ගාස්තු සංශෝධනය කරලා තියෙනවා හැබැයි බස් ගාස්තු සංශෝධනය කරාට අද බොහෝ බස් රථ දුවන්නේ භූමි තෙල් වලින් අද භූමි තෙල් අවභාවිතාව වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා ඒ නිසා තමයි අපි සීමා පනවලා තියෙන්නේ භූමි තෙල් එකතු කරන ප්‍රමාණය පිට එක ප්‍රශ්නයයි තියෙන්නේ පෙට්‍රල් ගැන ඒක විසඳන්නයි මෙතෙන් ආවේ ඒ පෙට්‍රල් ගැන දැන් කතා කරගෙන යනවා පෙට්‍රල් නැවකුත් අපිට ගන්න පුළුවන්ද කියලා දැනට ලෝක බැංකුවෙන් අපිට ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බුණා ඒ 160 තෙල් වලට යොදවන්න බෑ ඒත් අපි අහනවා පුළුවන් නම් අපිට අවස්ථාව දෙන්න තෙල් වලට යොදවන්න කියලා විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා මිලියන 3ක් ගෙවන්න බැරි වුණේ නිසා හිර වෙලා තියෙන ඒවට මුදල් හොයාගෙන යන්නේ මේ ප්‍රශ්න විසඳන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒකයි දෙපැත්තෙම සහයෝගය ඉල්ලන්නේ මේකෙදි ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙයක් නැහැ අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කටයුතු කරන්න ජනතාවට රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණොත් අපි කතා කරලා ඒ අයට ආධාර මුදල දෙන්න ගියා බලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මං අහන්නේ කවුද අහන්නේ ත්‍රී වීලර් අය ගැන ඒ අයට දුවන්න බෑ මගේ කාර්යාලය ඉස්සරහා තියෙන ත්‍රී වීලර් අපි ඒව ගැන හිතන්න ටික ඒ සහනය අපි ලබා දෙන්න ක්‍රමයක් තමයි බලන්නේ ගාලුමෝදර අරගලයට පහර දීම වැළැක්වීමට පොලිස් ප්‍රතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉඩ ලබා දී නැති බවට ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි වුණා. ඒ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කළ හෙළිදරව්වක් සමගින්.
මේ ගෝල් ෆේස් පිට්ටනිය ඉන්න ගෝටා ගෝගමේ තරුණයන්ට එපා වෙලා තියෙන මේවා සම්ප්‍රදායික දේශපාලන කරුණා කළ හැදිලා එන්න අපි ඔක්කොම වෙනස් වෙමු අපි ඔක්කොම වැඩිකරුවෝ අපි ඔක්කොම එමු ලියාගහ මන්දිරයේ සමු ගැනීම සාමකාමී සමු ගැනීමක් කරන්නේ නැතුව සමු ගැනීමෙන් පස්සේ රාජ්‍ය ම්ලේච්ඡත්වය රාජ්‍ය ත්‍රස්තවාදය රාජපක්ෂ ම්ලේච්ඡත්වය රාජපක්ෂ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණු නිසා තමයි ඒ කළු නමවැනි දා නිර්මාණය වුණේ වගකීම යුත්තන් සියලුම දෙනා තරාතිරම් නොබල නීති හමුවට ගෙනෙන්නට ඕන මම අදත් කියන්න කැමතියි මේ විපක්ෂ නායක පුටු අපිට මහ ලොකු නැහැ අගමැති ජනාධිපති පුටු අපිට ලොකු නැහැ ප්‍රජාතන්ත්‍රවාදීව කියනවා නම් ගෙදර ඵලයන් කියලා අපි සූදානම් ගෙදර යන මේවා බූවල්ල වගේ බදාගෙන ඉන්න යන්නේ නැහැ සියලු දේ විනාශ කළා හැබැයි ඒ විනාශ වුණා කියලා මම මේ සභාවේ ඇවිල්ලා ඇඬුවේ නැහැ ඔබතුමා කොහොමද කියන්නේ අපි වන්දිල්ලුවා කියලා අපි වන්දිල්ලුවේ නැහැ ලංස මන්ත්‍රීතුමාට සිදු වුණු හානිය ගැන මම කනගාටු වෙනවා ඒ සාපරාදී පාපතර ක්‍රියාව කරපු සියලුම දෙනා නීතිය හැමෝට ගෙනෙන්න ඕන අපි කවුරුහක්වත් වන්දිල්ලුවේ නැහැ මේ වගේ පිස්සෙක් විපක්ෂ නායකයෝ වලදී අපි කනගාටු වෙනවා හම්සෙත් හම්සේ මෙයාගේ කනගාටු ගහන්න පස්සපැත්තේ මම දන්නවා සජ්ජබේම විශේෂයෙන්ම මේවා ප්‍රචණ්ඩ ක්‍රියාවලට යන්නේ ඒ මේ ගෙවල් ගිනි තියෙන එක ගැන හිතන්නවත් වෙලා නැහැ. පෑ 24 න්ම යන්නේ මාව කොහොමද කොන් කරන්න කියලා. එතකොට බෑනේ. එතකොට බෑනේ. ගෙවල් ගිනි තියන්නේ. ජනතා මියුක්ති පෙරමුණ මේවට දෙදෙන්නේ නැහැ. තමන්ගේ පාක්ෂිකයන් සහයෝගය දීලා තියෙනවා නම් ඒ අයට විශේෂයෙන්ම දඬුවම් කොට එච්චරයි තියෙන්නේ. අපිට බේත් නැහැ. වර්ග 14ක් නැහැ. ඔබතුමන්ලා බාර ගන්න හුස්ම එකක් කරන්න මම අපේ ස්ථානාපති කාර්යාල වලටත් කියන්නම්. මගේ අමාත්‍යාංශෙනුත් කවුරු හරි දෙන්නම්. හුස්ම වැඩසටහනෙන් එක බෙහෙත් වර්ගයක් අපිට ගෙනත් දෙන්න කියලා. नगर सभा लाइसेंस ආණ්ඩු බලය අරගෙන ලයිසන් තණ්ඩියෝ හරිද කසුප්පු ගෙනල්ලා අරක්කු ගෙනල්ලා තුවක්කු ගෙනල්ලා පිහි ගෙනල්ලා ලයිසන් තණ්ඩියෝ මන්ත්‍රීකම කියන ලයිසන් තණ්ඩිකමක් නෙවෙයි මේ රටේ පුරවැසියන්ට කොතනද පහර දෙන්නේ අසාධාරණ දෙයක් කියලා මොකද කියන්නේ හමුදාව ජනාධිපති යතේ පොලිසිය ජනාධිපති යතේ මන්ත්‍රීවරුන්ට ගෙවල් වලට ගහනකොට ජනාධිපති මොනවද කරේ ඒ හමුදාව මොකද කරේ ඒ පොලිසිය මොකද කරේ තිබුණා ප්‍රශ්නයක් මහින්ද රාජපක්ෂ මහත්මගේ කඳවුර මොකද්ද කියන්නේ? එතුමගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව ඉල්ලුවා පොලිසිය ඉල්ලුවා එව්වේ නැහැ. එව්වේ නැත්නම් මොකද කරේ? එතුම අසරණ භාවයට පත් කරලා, බිත්තියට මෙහෙත් කරලා, ඉල්ලා අස්වීමේ ලියුම ගෙන්නගත්ත ගෝඨාභය කියලා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මොකද්ද? ඒ කඳවුර කියනවා යන කෙනා හනුමන්ත වගේ ගිනි තියාගෙන ගියා. අපි ඊටාම කනගාටු සදාන් කරන්නේ මුග්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට අනියම් බලපෑමක් කරා. ඒක පිළිගන්න අවශ්‍යයි. මම මේ අවස්ථාවේදී අරලිගහ මන්දිරයේ හිටියේ මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් මැතිතුමාට කතා කරා මෙහෙම අවස්ථාවක් සිද්ධවීමක් සිද්ධ වෙන්න යනවා. කරුණාකර මේක නවත්තන්න ඩීජි තෙන්නකොන් මහත්තයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර් සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙන අපි මේක නවත්තනවා කියලා ජනාධිපතිතුමා අපි ඉදිරි පිට දුරකතනමතුමක් ගත්තා මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා අහුවට පස්සේ ඩීජි තෙන්නකොන් කිව්වා මේක නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වා රටේ ජනාධිපති වහව නවත්තනවා කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්නේ මට්ටමට බේරුනේ අනුර කුමාර දිසානායකතුමා කියපු කතාව ඇත්ත මේ ප්‍රහාරය නවත්තන්න ගියපු මුග්ධ පිරිස නවත්තන්න එපායි කියලා නියෝග කරේ පොලිස්පතිතුමාත් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය ශිලේකන්තුමාත් කියන කාර්ය තමයි සත්‍ය කාරණය. අද අපේ පක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. එහෙමනම් අපිට අහන්න වෙන තවත් ප්‍රශ්නයක්. ඔවුන් කරපු වරද අරලිගහ මන්දිරයට පිරිස කැඳවපු එකනම නම් ඊට පස්සේ මුළු රට පුරාම ඉන්න තමුන්ගේ කාඩරවරු කැඳවපු අයට ඒ නීතියම ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? දැන් ටෙලිවිෂන් ටෙලිපැකිය. ටෙලිවිෂන් ටෙලිපැකිය.
මෙය හාත්සේ උපදවන කතාවක්. එහෙම නැතුව කාටවත් මේ අපහාසයට එහෙම නෙමෙයි ලියන්නේ. හොඳේ ඇමරිකාවේදී මේ ලෝකේ විවිධ රටවල පොලිස් කණ්ඩායම් 10ක් සඳහා පුහුණුවක් තිබුණලු. අපේ රටෙනුත් කණ්ඩායමක් ඊට එක් වෙලා තියෙනවා. මේ එක් එක් පොලිස් කණ්ඩායම් වලට පැවරුණ රාජකාරිය තමයි වනාන්තරයක් ඇතුළට ගිහිල්ලා ඒ වනාන්තරයේ ඇතුලේ මේ සැඟවිලා ඉන්න වලහෙක්ව කුදලගෙන එන එක. දැන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වගේ ඔය දියුණු රටවලින් ආපු සුපිරි පොලිස් කණ්ඩායම් දැන් විටින් විට මේ කැලේට යනවා. ගිහිල්ලා පැයක් විතර කාලය ගත කරලා හිස් අතින්ම එනවලු. ඇවිල්ලා කියනවලු මේ වනාන්තරය ඇතුලේ වලහයික් තියා වලස් මයිලක්වත් නැහැ කියලා. අන්තිමටම මේ අවස්ථාව ලැබෙන්නේ අපේ පොලිස් කණ්ඩායමට. අපේ අය ගිහිල්ලා විනාඩි 10ක්වත් ගියේ නැහැලු වලහ අල්ල ගත්තලු. සුදු පාට දිගු කන් තියෙන පුංචි හාවෙක් කෑ ගගහ එනවලු අපේ පොලිස් කණ්ඩායමත් එක්ක. අනේ ගහන්න එපා සර්, මම තමයි වලහ, මම වලහ කියලා කියන්නම්, අනේ ගහන්න එපා බුදු සර් කියලා. මේ කතාව කිව්වේ ඇත්තටම මේ පොලිස් සේවයේ අපහාසයට ලක් කරන්න නෙමෙයි, පුංචි උපහාසයකට. උපහාස අයිතියක් තියෙනවනේ. විශේෂයෙන්ම ගෝට ගෝගමට ගහපු අයවත් දැන් හොයනවනේ, එකා දෙන්නව අල්ලනවනේ නේද? දැන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරන්නත් හදනවනේ අත්අඩංගුවට අරගෙන. අපට පොඩි දුකක් දැනුණා. ඒකයි මේ සමහර වෙලාවට සනත් නිශාන්තලා, ජොනීලා, ඩෑන් ප්‍රියසාද්ලා හැම අරහාව වගේ කෑ ගහලා කියයි කියලා, අනේ ගහන්න එපා සර්, අපි තමයි ගෝටගෝ ගමටයි මයිනගෝ ගමටයි ගහන්න පොළු දුන්නේ, ගමේ ඉඳලා කට්ටිය ගෙනාවේ කියලා නේද? ඒකයි අපිට මේ පොඩි දුකක් දැනුණා කිව්වේ. සමහර වෙලාවට ඔය හංගලා තියෙන ඉතිරි යකඩ පොළු පෙන්නන්න අතට මාංචු දාලා ගෙනියයිද දන්නෙත් නෑනේ නේද? ඒ වගේ වෙලාවක මැවිලා පේන්නෙම අර කොස්ගොඩ තාරකලව, මාකඳුරේ මදුස්ලව, ආයුධ පෙන්නන්න එක්කන් ගිය ගමන. ඒත් අපරාධකාරීන් තමයි. හැබැයි නීතිය හමුවේ වැරදිකරුවන් වන්නට පෙර පොලිසිය හමුවේ තමයි ඒ අය නම් අපරාධකාරයෝ වුණේ. කොහොම නමුත් අප ඊයේත් මතක් කළ පරිදි අදත් හෙටත් කියන්න තියෙන්නේ අපේ පොලිසියට ඇත්තම කිව්වොත් අපේ පොලිසිය කොඳු නාරටිය බිඳලා තියෙන්නේ. පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දැක්කම පවා දෙකට නැවෙන එහි කියන පොලිස් නිලධාරීන් කොපමණ ඉන්නවද? කොන්ද පණ තියාගෙන ඉන්න නිලධාරීන් ටික දෙනෙකුත් ඉන්නවා. නැත්තේ නෑ නෙවෙයි. නමුත් වැඩි පිරිසක් දේශපාලනඥයින් ළඟ එහෙයි කියන සර් කියලා වැඳ වැටෙන අය තමයි ඉන්නේ. විශේෂයෙන් පළාතේ OIC පවා මාරු කරගන්න, පත් කරගන්න මේ මජර දේශපාලනඥයින්ට පොලිස් කොමිසමත් බයිපාස් කරලා පුළුවන් නම් තවත් කුමන කතාදනේ? හැබැයි එකක්, සියලු පව් අන්තිමට ගලන්නේ පොලිස් පොඩ්ඩන් පිට තමයි. උදේ ඉඳලා පාරේ දූවිලි කාගෙන, සපත්තු දාගෙන, කාකි සූට් දාගෙන, T56 උස්සගෙන, හරියට කෑමක් බීමක්වත් නැති පොලිස් පොඩ්ඩන්ගේ ජීවිතත් දුක්ඛිතයි, වේදනාත්මකයි. මේ අයට ඉහළ අණ ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම. නමුත් එහෙම තමන්ගේ ඉහළ නිලධාරියාගේ අණ වැරදි නම්, වැරදි කියලා හිතෙනවා නම්, හැඟෙනවා නම්, එය ක්‍රියාත්මක කරන්නේ නැති ඉන්න පොලිස් පොඩ්ඩන්ට අයිතිය තියෙනවා. නමුත් ඊට පස්සේ එවැනි යුක්ති සහගත තීන්දු ගන්න පොලිස් පොඩ්ඩන්ව රකින්න පුළුවන් ශක්තිමත් පෞරක් අපේ රටේ නැහැ. ඒ සඳහා ශක්තිමත් සිවිල් පෞරක බලය ඇත්ත වශයෙන්ම අද දවසේ ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක අප හමුවේ ඇති අභියෝගයක්. අප මෙසේ පවසන්නේ අරගලයට පහර දීම පදනම් කරගෙනමයි. ඒ අවස්ථාවේ පහළ පොලිස් නිලධාරීන්ට ඉහලින් ලැබී තිබුණු අණ ගැන ඊයේ විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කිව්වා. මම දන්න විදියට මානව හිමිකම් කොමිසම පැත්තෙන් මට ලැබෙන ආරංචි වල හැටියට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. අරලියගහ මන්දිරයේ සිටින පිරිස ගාලු මොහොතට මේක නතර කරන්න එන්න දෙන්න එපා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අර මොනාද ඒකට කියන්නේ වතුර ගහන්න, කඳුළු ගෑස් ගහන්න, ඒ ඔක්කොම ලෑස්ති වුණා. එකවරම ඔහුට ඔහුගේ කට උත්තරය අනුව මම මේ කියන්නේ. ඒකම ඔහුට පොලිස්පති අහනවා මොකද දැන් කරන්නේ? මෙයා කියනවා මම එන්න දෙන්නේ නැහැ, නවත්තුනොත් මට ප්‍රෙසිඩන්ට් ගෙන් ඕඩර් එකක් ආවා. ඕවා කරන්න යන්න එපා. අමාත්‍යංශ ලේකම්ට කතා කරන්න. ඒක බල අමාත්‍යංශ ලේකම්ට කතා කරන නියෝජ්‍ය පොලිස් වල දේශබන්තු වෙන්නකොට අමාත්‍යංශ ලේකනුත් කියනවා ඔවා කරන්න එපා. ඔය අයියලා මලිලගේ ප්‍රශ්න. ඔතන ඉන්නේ මහින්දාගමතුමාගේ ගෝලියෝ. ඔය මිසුන්ට ගහලා අන්තිමට දෙන්න ෂේප්පේ ඔයාට අමාරු වැටෙන්න වෙයි. ඉන්සාවනි ඔයා ෂේප්පේ ඉන්නේ. හැම පොලිසියකටම නියෝගය දීලා තිබුණේ ෂේප් එකේ ඉන්න කියලා. ඒ බව පැහැදිලි වෙනවා. ජල ප්‍රහාරක බවුසර් ක්‍රියාත්මක වුණේ නැහැ. කෑගල්ලිදි වගේ කකුලට කියලා බඩට තියා අහසටවත් වෙඩි තිබ්බේ
නැහැ. ඊටාම පැහැදිලිව 2000ක් විතර ආයුධ අතට ගත්ත පිරිසක් නිරායුධ කොල්ලෝ කෙල්ලන් 100කට 200කට විතර බිම දාගෙන තිරසන් ම්ලේච්ච ආකාරයටයි පහර දුන්නේ. කොයි වෙලාවේ හිටපු පොලිසිය මොකද කළේ? දැන් මේ වැරද්දත් අන්තිමට ඒ ළඟපාත හිටපු පොලිස් පොඩ්ඩ පිට දාලා බේරෙන්න හදන්න එපා. දේශබන්දු තෙන්නකොන්ට ගහපු අය ඇල්ලුවා වගේ මේ ගෝටාගෝ ගමට මයිනාගෝ ගමට ගහනකන් එය වළක්වන්න පොලිසිය අවම බලයවත් ඇයි යෙදුවේ නැත්තේ කියලා දේශබන්දු තෙන්නකොන් ප්‍රසිද්ධිය කියලා අඩුම ගානේ ඔයාගේ ආත්මෙන් අරික්කාලක්වත් බේරගන්න ඕනේ. මේ විනාශ වුණේ ඔයාගේ පොලිස් ප්‍රතිහීනය කියලත් මතක තියාගන්න. ආයේ ජීවිතේ කිසිම දවසක මේ රටේ ජනතාව ඔබව පොලිස්පති බවට පත් කරනවා නම් එදාට ඊට කැමති වෙන එකක් නෑ කියන එක ස්ථිරයි. ගෝටාගෝ ගමට සහ මයිනාගෝ ගමට එල්ල වූ ප්‍රහාරයේ වගකීමෙන් පොලිසියට මේ අනුව කිසිවිටකත් ගැලවෙන්න බැරි බව මතක තියාගන්න. පොලිසියට උඩින් හිටපු හැම දෙනාම මේ අපරාධයට අනිවාර්යෙන්ම වගකිව යුතුමයි. දැන් ඊයේ පාර්ලිමේන්තුවෙන් අද ටෙලිවැකිය අවසන් කරන්නම්. අද එළියේ මතයක් හැදිලානේ මේ 225 එපා කියලා. ඇත්තටම ඒ ජනමතය 100ට කීයද කියන්න අපිට බෑ. ඒකට ජනමත විචාරණයක් තියන්න වෙනවා. අප ඊයේත් කිව්වනේ මේ පාර්ලිමේන්තුවේ 225න් අඩුම ගානේ 95%ක්වත් මජර දේශපාලනඥයින්ගෙන් සමන්විතයි කියලා නේද? රටක් ගැන, රටේ ජනතාව ගැන, ඒ ජනතාවගේ ආර්ථික දුක ගැන හිතන තැනක් නෙවෙයි මේක ඩීල් ගුහාවක් කියලා. තමන්ගේ ඇඳිවතයි බඩගෝස්තරවාදයයි විතරයි එයයි හිතන්නේ කියලා අප ඊයේ පැහැදිලිව කිව්වනේ. ඒක ඊයේ තේරුණානේ නේද? ආයේ තම තමන්ගේ බලය එහෙමත් නැත්නම් ඩීල් හයිය පෙන්නලා තමයි දෙපිළ බෙදිලා නියෝජ්‍ය කතානායක තෝරගත්තෙත්. ජනාධිපති නන්දසේනට අප්‍රසාදයක් නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. ඒක මැතිවරණයකදී එළියට ආපු දවසක බලාගන්න පුළුවන් වේවි. මේ 225න් 95%ක්ම අනිවාර්යයෙන්ම දාන්නේ ඩීල්. ඒ ඩීල් පිටපස්සේ ඉන්නේ කවුද කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශත් කවිරත්න නෝනත් කියපු විදිහට පැහැදිලි. ඒ බැසිල්. එහෙමත් නැත්නම් අර උපමාවක් අරගත්ත කළු පාට කුරුල්ලා. කොහොමත් මේ 225 අතර ඉන්න අයගේ ඇඳිවතේ ඉතිරි ටික අගමැති රනිල්ම ඊයේ ගැලෙව්වනේ. අගමැති රනිල් කතා කරනකොට කෑ ගහපු අයව අප රූපවාහිනියෙන් දැක්කේ නැහැ, පෙනුනේ නැහැ. නමුත් කොහොමද අගමැති රනිල් එයාගේ කටවහපු ලස්සන කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද? දැන් පැහැදිලි නේද? අප මේ ලියන්නේ කියන්නේ කා සමගවත් ඇති පෞද්ගලික වෛරයකට තරහකට නෙවෙයි. පුරවැසියන් ලෙස අපට අප ගැනම ඇති දුක නිසයි. මේ අය ඩීල් කාරීන්. එහෙම නැතුව අපේ ජනතා දුක හඳුනන අය නෙවෙයි. මේ අයට අවශ්‍ය මැති ඇමතිකම් වරප්‍රසාද විශ්‍රාම බැටු තව ටික කාලයක් තියාගෙන යන්න. නැත්නම් මේ වෙලාවේ ඇඳිවත ඇඳලා නම් මේ ඉන්න අගමැති රනිල්ගෙන් මැති ඇමතිකම් ඉල්ලයිද නේද? මේ තමයි ඔය 225න් 95%ගෙම තත්වය. අපට හෙන ගැහුවත් අප පෝලිම්බල මැරුණත් මේ උන්දලට කමක් නැහැ. යාන වාහන විශ්‍රාම වැටුප් තුන්වේල කෑම මන්ත්‍රී ඇමති වරප්‍රසාද විදෙස් ගමන් කොමිස් තියනකන් ඉතින් මේ අයට වෙන මොනවද ඕන කරන්නේ? පුරවැසියන් ලෙස මේ වරප්‍රසාද වරදාන පහසුකම් වලින් අඩුම ගානේ 75%ක්වත් කප්පාදු කරනකන් පුරවැසි අරගලය ඉදිරියටම යා යුතුව තිබෙනවා. අපි හැදෙමු, අපි රැකෙමු විශේෂාංගය දැන්. බරපතල ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව සත්‍යයක්. ඒ පිළිබඳ වාද විවාද කරලා දැන් වැඩක් නැහැ. මැති ඇමතිවරුන්ගේ පට්ටපල් බොරු බේගල් වලට ඇහුම්කන් දීලත් වැඩක් නැහැ. ඒවා විශ්වාස කරලත් වැඩක් නැහැ. මොකද හිටපු කෘෂිකර්ම ඇමති පරසක්වල ගහලා කිව්වේ ආහාර හිඟයක් එන්නේ නැහැ කියලාමනි. අද වෙනකොට වී අස්වැන්නෙන් 50%ක් ඉවරයි. බඩඉරිඟු අස්වැන්නෙන් 70%ක් ඉවරයි. තේවා ගාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 52ක් දැනටමත් රටට අහිමි. තව මොන කතාද? මහා උන්දලා අප නිතර කියන හැටියට බාස්මති හරි ගෙනත් කයි. දැන් පේන්නේ නැද්ද රටේ ප්‍රශ්න බේරගන්න එයාලට පාර්ලිමේන්තු යන්නම වෙනවනේ නේද? කොහොම හරි පොලිස් ෂෙඩ් එකෙන් හරි පෙට්‍රල් ලැබෙනවා අපි පොලිමේ. ඒ නිසා ආහාර නැතුව බඩගින්නේ මැරෙන්න බෑ. අප යම් ලෙසකින් සූදානම් විය යුතුයි. ඒකයි අපි හදමු, අපි රැකමු විශේෂාංගය ආරම්භ කළේ. එහිලා දැනට තියෙන කොස්ගෙඩියේ
ගොස් මදුළු ටික අපට පරිස්සම් කරලා ටික කාලයක් හෝ තබා ගන්න පුළුවන් නම් අපට යම් කිසි ආරක්ෂාවක් ලැබේවි. මේ ඒ සඳහා වන සූදානමක් ඇති කිරීමට අපදරන උත්සාහයයි. හොඳ කර්ණයක් ඇවිල්ලා තියෙනවා, අපිට හොඳ කාලගුණයක් පහුගිය කාලේ පුරාම ඇවිල්ලා තියෙනවා. සියලුම පළතුරු වර්ග කොස් දෙල් හොඳ පළදාවක් තියෙනවා. මේවා සකසන කලාව අපි ඉගෙන ගමු, අපි ප්‍රචාරය කරගමු, අපි එකට එකතු වෙලා මේවා සූදානම් කරගමු. ඒකම මේවා ඉදිරියට සුරකින්න වැඩසටහනක් අපි ඉදිරියට දියත් කරන බලාපොරොත්තු වෙනවා. ගොවි මහතුරුත් එක්ක සහ අපේ අනිකුත් පාරිභෝගික මහතුරුත් එක්ක එකතු වෙලා මේවා සුරකීම. අපි දැනටමත් පරක්කු වෙලා හමාරයි. නමුත් දැන් හරි ඒ කටයුත්තට යොමු වීම කළ යුතුයි. මයි අපේ රටේ කෘෂිකර්මාන්තයේ කෘෂිකර්ම නිෂ්පාදනය නිෂ්පාදකතාවය අප විසින්ම ගත්තා වූ අදූරදර්ශී තීරණයක් හේතුවෙන් අප විසින්ම නැති කරගෙන තියෙනවා, අඩු කරගෙන තියෙනවා. සමස්ත ආහාර පද්ධතියක් ගැන අපිට මේ අවස්ථාවේදී අනිවාර්යයෙන් වග බලා ගත යුතු වෙනවා. මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ආහාර පද්ධතියක් කියලා කියන්නේ යෙදුම සපයන අවස්ථාවේ පටන් අවසාන ආහාරය පාරිභෝගිකයාගේ කෑම මේසේ කෑම පිඟානේ සිට ඉවතලන දෑ දක්වා විහිදෙන්නා වූ සමස්ත ක්‍රියාවලිය තමයි අපිට යලකන්නේට අවශ්‍ය වන විතරී ප්‍රමාණය නිපදවා ගන්නේ පෙර මහකන්නෙන් ලබාගත් වී අස්සන්නේ. ලබන මහකන්නේ අවශ්‍ය කරන බිත්‍ර වී ප්‍රමාණය අපිට ලබාගත් අවශ්‍ය වන්නේ මෙම යලකන්නේ වගා කරන වී ප්‍රමාණයෙන්. එම නිසා මෙම යලකන්නේ අපි සාමාන්‍යයෙන් තිබෙන ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් තමයි වගා කරන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වන්නේ මහකන්නේදී නිෂ්පාදනය කරනද වී ප්‍රමාණයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මේ අවශ්‍ය කරන සමස්ත බිත්‍ර වී ප්‍රමාණයෙන් අවශ්‍ය වන්නේ යලකන්නේ වගා කටයුතු කිරීම සඳහා. නමුත් යලකන්නේ පමණක් අපි වගා කරන්නේ හෙක්ටයාර් 450,000 වැනි උපරිමයකට යටත්ව බැවින් අපි මහකන්නේ ලක්ෂ හෙක්ටාර ලක්ෂ 8කට හෝ 8 මාරකට අවශ්‍ය වෙන බිත්‍ර වී ප්‍රමාණය නිපදවා ගත යුතුමයි. මෙන්න මේ නිසා තමයි රජයේ වඩාත් උනන්දු වෙන්න ඕනේ ගොවි ජනතාවට අවශ්‍ය කරන යෙදවුම් ලබා දීලා මේ බිත්‍ර වී නිෂ්පාදනයත් වැඩි කරගෙන අපිට සාර්ථක මහකන්‍යක් කරා යාමට පුළුවන් වෙන අඩිතාලම පසුබිම සකස් කරන්න. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නව උදෑසන ප්‍රවෘත්තිය තුළින් යළිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්තිය සමගින්. ඔබට සුවදායි දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.